අද 2019 ජුනි 25 අඟහරුවාදා සිරස්තල ට්‍රක් රථයක් යල් දේවියේ ගැටි හමුදාවේ පහක් මරුට තවත් දෙදෙනෙකු රෝහලේ මදියුදීන් සහ යුද හමුදාපති හෙට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ශාෆිට එරෙහි විමර්ශන සඳහා රජයේ වෛද්‍යවරුන් ජාතික කොමිසමක් ඉල්ලයි. මේකට ජාතික මට්ටමේ කොමිෂන් සභාවක් පත් කරන්න අත්‍යවශ්‍යමයි. ශාෆිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්. බන්දුල මන්ත්‍රී දුරය ඇපයට තියයි. සජිත්ට සතියක් කල් දෙයි. සංඛ්‍යාලේඛන ජිල්මාට් එක්කින් කළ බව ඔප්පු කළොත් මගේ මන්ත්‍රී දුරෙන් ඉල්ලා ස්වීමේ ලිපිය මං කතානායකතුමාට බාර දෙයි. කැලණියේ වෙඩි තැබීමකින් රන් ආභරණ වෙළඳසැල් හිමිකරුවෙකු කුමාරට From Studio 24 in Colombo. අයිබෝවන් ඔබ එක්වන්නේ අදත් ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ සමග. කිලිනොච්චේ භාරතීපුරම් ප්‍රදේශයේදී අද යුද හමුදා ට්‍රක් රථයක් ජාල් දේවී දුම්රිය ගැටේ සිදු වූ අනතුරකින් හමුදා සාමාජිකයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එම අනතුරින් තවත් හමුදා සාමාජිකයන් 2 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කෙලිනොච්චේ භාරතීපුරම් ප්‍රදේශයේදී කොළඹ සිට යාපනය බලා දහවනේ වෙමින් තිබූ දුම්රියෙහි මුරුක්කන්ද යුද හමුදා කඳවුරේ ට්‍රක් රථයක් අද සවස දෙකට පමණ ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. අනතුරු සිදුවන අවස්ථාවේදී භාරතීපුරම් පිහිටි යුද හමුදා වෛද්‍ය බලකා කඳවුරට අනුයුක්තව සේවය කරමින් සිටි හමුදා සාමාජිකයන් 7 දෙනෙකු ට්‍රක් රථයේ ගමන් කරමින් සිට තිබෙනවා. එන් යුද හමුදා සාමාජිකයන් 5 දෙනෙකු එහිදී ජීවිතක්ෂයට පත් වුණා. අනතුරට මුහුණ දුන් අනෙක් හමුදා සාමාජිකයන් 2 දෙනා තුවාල ලබා කෙලිනොච්චි රෝහලට ඇතුළත් කරනු ලැබුවා. යුද හමුදා ට්‍රක් රථයේ රියදුරට දුම්රිය දර්ශනය නොවීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ. ඒ වන විට එම ට්‍රක් රථය මුරුක්කන්ඩි යුද හමුදා කඳවුරෙන් ජලය පුරවාගෙන භාරතීපුරම් පිහිටි යුද හමුදා වෛද්‍ය බලකා කඳවුර වෙත රැගෙන යමින් තිබුණා. අනතුර සිදු වූ භාරතීපුරම් 55 හන්දියේ පිහිටි මෙම දුම්රිය හරස් මාර්ගය ආරක්ෂිත රේල් ගේට්ටුවක් නොමැති ආරක්ෂිත සංඥා ක්‍රියාත්මක දුම්රිය හරස් මාර්ගයක්. නමුත් මේ වන විට සිදු කරන ලද විමර්ශනයේදී සටහන් කරන ලද ප්‍රකාශ අනුව සැකයක් මතුවලා තිබෙනවා. මේ ස්ථානයේ අනතුර සිදුවන අවස්ථාවේදී මේ බෙල් ඇන්ඩ් ලයිට් ආරක්ෂිත පද්ධතිය වැඩ කළාද යන කාරණය පිළිබඳව සැකයක් මතුවලා තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු කරලා තියෙනවා විමර්ශන කටයුතු වලදී. සිද්ධාලේප Champion, අපිට champion. Me fun tamai. Cargill Split City. Mitsubishi Expander. Amrita. Silinco VIP Garantia. SafeMedic Ready Sodhana Tiyaratra Original Expert. Liya kivara karaganna thu finish karaganna. Select Waterbase. හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අප්‍රේල් 21 පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ හෙට දින පෙනී සිටීමට නියමිතයි. ඒ අනුව හෙට සවස 2ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ තේරීම් කාරක සභාව රැස්වීමට නියමිතව තිබෙනවා. අප්‍රේල් 21 වනදා එළ වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව මේ වන විට පාර්ශ්ව කිහිපයකින්ම සාක්ෂි විමසීම සිදු කර ඇති අතර එය හෙට දින යළි රැස්වනවා. එහිදී සාක්ෂි විමසීම සඳහා කැඳවා ඇත්තේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතායි. ඊට අමතරව කර්මාන්ත හා වංශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීවරයාද තේරීම් කාරක සභාව හමුවට හෙට කැඳවීමට නියමිතයි. අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක රාජාමාත්‍යවරයා සහ නීති හා සාමය පිළිබඳ හිටපු අමාත්‍යවරුන් 2 දෙනෙකු ඉදිරියේදී එය හමුවට කැඳවීමටද සාකච්ඡා වී තිබෙනවා. තාම කැඳවීමක් ලැබුණේ නැහැ. නමුත් කැඳවීමට ලැබුණොත් අනිවාර්යයෙන්ම මම යනවා. මම හිතන්නේ මගේ යුතුයකමක් හැටියට කරන්න අවශ්‍යයි. පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජනතාව පෙන්වූ සාමකාමී හැසිරීම තුළින් මෙරට සංහිඳියා වැඩපිළිවෙලේ ජයග්‍රහණය පිළිමිබුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික සාම මණ්ඩලය විසින් අද කොළඹදී සංවිධානය කළ සමුළුවකට එක්වෙමින්.
සාමය හා සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳව ප්‍රජානායකින් දැනුවත් කිරීම සඳහා ජාතික සාම මණ්ඩලයේ සංවිධාන කළ සමුළුවක් අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සමන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. අර්බුද තීර රටක පාලකයන්ට සමහරක් වෙලාවට ලේසි ඔවුන්ගේ ක්‍රමවේදය ගෙනියන්න. මොකද ලංකාව ඇතුළත මේ දක්වාම පක්ෂ දෙකයි. එක පක්ෂයක් පාලනය කරනකොට අනිත් පක්ෂය ඔවුන් විවේචනය කරලා ඔවුන් බලයට එනවා. ඊට පස්සේ හොඳ නැහැ කියපු ඒ පිරිස අනිත් පක්ෂය තුළින් ආපහු නැවත බලයට එනවා. මීට ඇරුණාම මීට වඩා වෙනස් දෙයක් උන්නේ නැහැ. හැමදාම අපි පාකින අය ඊළඟ ඡන්දෙදී ආපහු අපි ගන්නවා. ඉතින් මේ කතාව තුළ අද ජනතාවට ඇති වෙලා තියෙන ප්‍රශ්නේ තමයි ඊළඟට අපි මොකද කරන්නේ. ඊළඟටත් ඒකම තමයි. පසුගිය මැතිවරණයේදී ජනතාව දුන්න තීරණ අනුව කිසිම පක්ෂයකට බහුතරයක් ආවේ නැහැ. මේක මහජනයා දුන්න යම්කිසි ඉඟියක්. ඒ ඉඟිය තමයි රටේ ජාතික වැදගත්කමින් යුත් ප්‍රශ්නවලදී ප්‍රධාන පක්ෂ එකට වැඩි කිරීම. ඒ අවංක උත්සාහයක් අපි දන්නවා. නමුත් අවාසනාවට ලංකාවේ දේශපාලන සංස්කෘතිය නිසා බොහෝ අවස්ථාවලදී ඒක කරන්න අමාරුයි. දැන් පසුගියදා පාස්කු සිද්ධි අච්චි අවස්ථාවේදී මට මතකයි ස්කෝලේ අරින්න පාසල් අරින්න ආණ්ඩු පක්ෂෙන් එක මතයක් තියෙනවා, විපක්ෂෙන් තව මතයක් තියෙනවා. ස්කෝලේ අරගන්න බැරි වුණා, භාගෙට ඇරියා ආවේ නැහැ. ඒ විදිහට අපි මේ දේශපාලන බෙදීම තියෙනවා. අපේ සම්ප්‍රදාය වෙලා තියෙන්නේ බලය තියෙන අය බලය රැකගන්න ඕනම දෙයක් කරනවා. ඒ වගේම බලය නැතිගෙන ඕන දෙයක් කරයි බලය ලබා ගන්න. අවසානයේ වෙලා තියෙන්නේ බලය රැකගන්න සටනයි බලය ලබා ගන්න කරන සටනයි අතරේ අහිංසක ජනතාව හිර වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපේ ආගමික නායකින් අද සමාජයේ කතාබහට ලක් මේ 225ම ගෙදර යන්න ඕන කියනවා. එහෙම නැත්නම් නායකයෝ ගෙදර යන්න ඕන කියන දේශපාලනය පිළිබඳව රටේ ජනතාව තුළ කලකිරීමක් ඇති වෙලා තියෙන්නේ. කිසිම දැක්මක් නැතුව දේශපාලඥයෝ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරන්න යෑ මේ ප්‍රතිඵලයක් නිසායි කියන එක මට නම් හිතෙන්නේ. මෙතෙක් කල් ගිය දුරදිහා බැලුවොත් මොකද්ද හිතන්නේ? මම හිතන්නේ මේ සංහිඳියාව සාර්ථකයි. මේ සංහිඳියාව අසාර්ථක නම් අප්‍රේල් 22 වෙනිදා මේ රටේ ලේ වැගිරීමක් තියෙනවා. ඒක සිදු වුණේ නෑ. ආරම්භුනේ සංහිඳියාව දිනලා අවසන් වෙන්න ඕනෙත් සංහිඳියාව දිනලා. පළමුවෙන්ම තියෙන රටේ ආරක්ෂාව ඇති කරන්න. දැන්ට මේ කල්ලියට අයිති ජීවතුන් අතර ඉන්න හැම එක්කෙනාම ආණ්ඩුවේ බාරේ ඉන්නේ. ඒත් ප්‍රශ්න කරගෙන යනවා. සම්බන්ධ නොවන අය ඉන්නේ. ඒ සම්බන්ධ නොවන අය දිහා බලලා නීතිපතිට කියලා තියෙනවා. එළිම එළියට දාන්න පුළුවන් අය එළියට දාන්න. අපදීලා එළියට දාන්න පුළුවන් අය අපදීලා එළියට දාන්න. වෙනත් අපරාධයක් නීතිය උල්ලංඝනය කරලා තියෙනවා නම් ඒ නීතියට නඩු දාන්න. චරේ කරන්න තියෙ වෙන එකක් කරන්න උවමනන්න. ඉතින් මේක නෙමෙයි දැන් කෑ ගහන්නේ. මොකද එමරිකන් කාර්යෝ මෙහෙන්නේ කියලා. එක පැත්තෙන් කියන ISIS එක නැති කරන්නේ. අනිත් පැත්තෙන් කියන මොනවද එමරිකන් කාර්යෝ එන්නේ කියලා. ඉතින් මේගොල්ලෝ ආවිල්ලා ඉන්ටර්නෙට් එකේ Google එකේ හොයලා දුන්න නැත්නම් කවුද හොයලා දෙන්නේ? 19 වන ආණ්ඩුක්‍රම වස්සා සංශෝධනය හරහා එක්සත් ජාතික පක්ෂය ජනපතිගේ බලතල හොර රහසේ කප්පාදු කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දෑසිරි ජයසේකර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. මැයි මාසේ 21 වෙනිදා නම් 19 වෙනි ආණ්ඩුක්‍රම වස්සා සංශෝධනය සම්මත කළේ කථානායකවරයා මේකට අස්සන්තප්පු දිනේ ඉඳලා මේක බලාත්මකයි කියලා තමයි අපි සාමාන්‍ය දන්නේ ආණ්ඩුක්‍රම වස්සා නීති අනුව තියෙන්නේ. ඒ කියන්නේ අගෝස්තු 17න් පස්සේ තමයි ජනාධිපතිවරයාට පස් අවුරුද්දක් එන්නේ. බරපතල ව්‍යවස්ථා ප්‍රශ්නයක් මේ තියෙන්නේ. සමහර කෙනෙකුට හිතන්න පුළුවන් ජනාධිපතිතුමාගේ දුරකාලය අවසන් වෙන්නේ 2020 අගෝස්තු මාසේ 17 දැන් පස්සේ. සුප්‍රීම කෝට්ටේට ගියාම කියයි ජනාධිපතිතුමා වැඩි කාලයක් ඉල්ලන්න හදනවා. ඔන්න ඒකනම් කරන්න දෙන්නේ නැහැ, මරන්න මැරනවා. දැන් ඇත්තටම බලපුවාම ජනාධිපතිතුමා අවුරුදු 4 මාරේ දැන් තියෙන හැටි. ඒ වෙලාවේ ජනාධිපතිතුමාගේ ඇඟිල්ල දැනගන්න අවංකව එතුමා ආණ්ඩුක්‍රම වස්සා විශාරදෙක් නෙමෙයිනේ. හැබැයි දැන් අපිට පේනවා මේක ඇතුලේ ජනමත විචාරණයකට යා යුතුව තිබෙන කාරණාත් ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීම සම්බන්ධව මේ ආණ්ඩුක්‍රම වස්සාවට හොරෙන් ඇතුළත් කළා තියෙනවා. ඇයි රෑ 12ටනේ මේකට ඡන්දෙ ගත්තේ? මම දන්නවනේ, මම ඒකයි ඔබතුමාට කිව්වේ. එක්සත් ජාතික පක්ෂේ ව්‍යවස්ථාව වෙනස් කරපැටි අපි දන්නවනේ. කැමෙන් කරන්න දෙන්නේ නැහැ නේ මේ රයින් ලිකෝසිංග මහත්තයා. මොකද ඒගොල්ලන්ට මේක පටල ගන්න තමයි අවශ්‍යලා තියෙන්නේ. හරි, ඒකනේ දැන් කිව්වේ මේ නායකයෝ දෙන්නෙකුට රටපාලනය කරන්න බෑ කියලා. ඒක හරියි. ජනාධිපතිතුමාව බලයට ගෙනල්ලා ජනාධිපතිතුමාගේ තටු කපලා Tamanට බලය ගන්න හදපු කූට උපක්‍රමයක් මේ 19 වෙනි ආණ්ඩුක්‍රම වස්සා සංශෝධනේ. මම ඒකයි කියන්නේ රයින් ලිකෝසිංග මහත්තයා මේ රටේ ජනාධිපතිවරයා වෙන්න මුළු රටේම ඡන්ද ගන්න බෑ. 2010 සරත් වංශික මහත්තයා බයිසිකලේ සීට් එකේ හිටියා. රයින් ලික්කමසිංහ මහත්තයා පොල්ලේ ගියා. 2015 මෛත්‍රීපාලසිංහ ජනාධිපතිතුමා බයිසිකලේ සීට් එකේ රයින් ලික්කමසිංහ මහත්තයා පොල්ලේ නැගලා ගියා. හැබැයි එදෙනින් පස්සේ ජනාධිපතිතුමා පොල්ලේ තියලා රයින් ලික්කමසිංහ මහත්තයා බයිසිකල් සීට් එකට නැග්ගා. බයිසිකලේ පැද්දට මොකද චේන් එක පයින්නෝ. ඉතින් ඒ නිසා මේ තනියම එතුමාට පැද ගන්න අමාරුයි. දැන් බලමු තනියම පැද ගන්න පුළුවන් වේද කියලා. මම දන්න විදියට රයින් ලික්කමසිංහ මහත්තයා සීට් එකේ ඉන්න බස් එකක ඇතුළට කවුරු රින්ගන එකක් නැහැ කියලා මං හිතා.
ජනාධිපතිවරයා ගතයුතු හොඳම තීරණය වන්නේ වාමාංශික ව්‍යාපාර නොබෙදා ආණ්ඩු විරෝධී බලවේගයක් සඳහා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ එකතු කිරීම බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපාබේවර්ධන මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. අද එක්සත් ජාතික පක්ෂය තුළ ජනාධිපති අපේක්ෂකයා සාමාන්‍ය පෙළ දක්වා පල්ලෙහාට වැටලා මතිවරු කියනවා සාමාන්‍ය පෙළ සමත් නැති කෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා හැටියට දාන්න පිස්සුවක් නැහැ කියලා. නමුත් අපිට අත්පාදිය තියෙන දැක්මක් තියෙන රටේ අනාගතය බාර ගන්න පුළුවන් අත්දැකීම් මැති දේශපාලනඥයෙක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාද අසාර්ථක පාලකෙක්. කරු ජයසූරිය මැතිතුමා තමන් ජනාධිපතියයි හිතාගෙන රටේ ඉන්න ඔක්කොම දෙනා කැඳවමින් ඉන්නවා. පාර්ලිමේන්තුවේ විදේශ ඇමති කැඳවන්න ඕන තානාපතිවරුත් කැඳවනවා. රටේ ආරක්ෂක ඇමතිවරයා කැඳවන්න ඕන ආරක්ෂා පිළිබඳ බාල ප්‍රධානීනුත් කැඳවලා ඒගොල්ලන්ටත් තානාපති කියන දේට උත්තර දෙන්න. කවදාවත් ලංකාවේ මෙහෙම තිබුණේ නැහැ. අද මේ රට ඇත්තටම පාලනය කරන්නේ ජනාධිපතිවරයාද අගමැතිවරයාද එහෙම නැත්නම් අලුතෙන්ම රට පාලනය කරන්න පැමිණි කතානායකවරයාද කියන එක අද රටේ කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා මේක මහ තුන් ඈඳතු නව කතාවක් බවට පත් වෙලා තිනවා. මේ තුන් දෙනාව දන්නේ නැහැ තමන්ගේ කාර්යභාරය මොකද්ද කියලා. හොඳම තීන්දුව තමයි මේ වාමාංශික දේශපාලන ව්‍යාපාරය බෙදන්නේ නැතුව එකට එක්කහුවෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක එක්කාසු කරලා ආණ්ඩු විරෝධී බලවේගයකට ගෞරවාන්විත විදියට යන්න කියන එක. මම හිතන්නේ ඔහු ඊට වඩා වැඩුණු පැසුණු පුද්ගලෙක් විය යුතුයි සිතිවිලි අතින් දැනුම අතින් ඒ වගේම ක්‍රියාවන් අතින්. මේක හරියට මේ පරණැස්වර බ්‍රහ්මදත්ත රජු රජ කරන කාලේ හිටපු අර මෝඩ භාණ්ඩාගාරික පෙරවි බමුණා මුළු බරණැස්නුවරම සාල් නැලි දෙකට සමාන කලාවගේ කතාවක් මේක. ඉතින්ම අමනෝඥ කතාවල් විතරයි කියන්නේ. මේ අතර කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාද අද කළුතරදී ඉදිරි ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අදහස් පළ කළා. රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඇත්ත. හැබැයි මම ඒක නිවැරදි කරනවා. ඒ තමයි මට පේන හැටියට දැනට ලංකාවේ ඉන්න දක්ෂම ආරක්ෂාව පිළිබඳ ඉන්න එක්කෙනා තමයි සරත් ෆොන්සේකා මහත්තයා. එතුමා සටන් බිමේ ඉඳන් සටන් කරපු සොල්දාදුවෙක් හැටියට නැත්නම් නිලධාරියෙක් හැටියට බලනකොට ඔය ගමන්පිල්ල මහත්තයා කියපු පුද්ගලයා යුද්ධෙට බයි මේ රට දාලා පැනලා ඇමරිකාවට ගිය කෙනෙක්. අපේක්ෂකයා නම් කරන්න අපෙන් තවම අහලා නැහැ. සෑම නායකයෙක්ගම තියෙනවා ගෙදර කිචන් කැබිනට් කියලා. ඒ කුස්සියේ කැබිනට් එකෙන් තමයි තෝරන්නේ කවුද ඉදිරිපත් වෙන්නේ කියලා. ඉතින් අපේ පක්ෂෙත් එහෙම තමයි. පසුගිය සමයේ මෙරට දුප්පත්කමේ ප්‍රතිශතය පහළ ගියේ ජනසංඛ්‍යා ලේඛන ජිල්මාට් හරහායයි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඔප්පු කළහොත් සිය මන්ත්‍රී දුරෙන් ඉල්ලාස්වීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එකපද විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ විසින් අද කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. තලතාතු කෝරණ මැතිනිය, චන්ද්‍රානි බණ්ඩාර මැතිනිය, අජිත් පෙරේර මැතිතුමා වගේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් විශාල දෙනෙක් ඉදිරි ජනාධිපති වර්ණයට නියත වශයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් වෙන බවත් ජයග්‍රහණය කරන බවත් ප්‍රකාශ කරලා තිබෙනවා. නියත විවරණ වලින් පසු සජිත් ප්‍රේමදාස මැතිතුමා රට පිළිබඳ මුළු ආර්ථිකයේම හෙල්ලුම් කරන ප්‍රකාශයක් ගිය සතියේදී කරලා තියෙනවා. පහුගිය කාලය තුල අපිට අහන්නට ලැබුණා අපේ රටේ දුප්පත්කමේ ප්‍රතිශතය 6%-7% බැහැලයි කියේ. කොහොමද වෙන්නේ? පහුගිය කාලේ සංඛ්‍යා ලේඛන ජිල් මාට් එකක් ක්‍රියාත්මක වුණා. මේ සංඛ්‍යා ලේඛන ජිල් මාට් එක කරපු හින්දා කෙලින්ම අපිව දැම්මා දුප්පත්කම අඩු වුණු නැදි ආදායම් රටක් හැටි. මේ ප්‍රකාශය අපිට ලඟු කොට තකන්න බෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ත්‍රස්තවාදී මුණුමුණින් පිටු දැක්. එහි ප්‍රතිඵලයක් වශයෙන් මුළු රටම කඩිකුලක් ලෙස ඇවිස්සීලා වැඩබිමක් බවට පත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාව අඩු ආදායම් බවින් මිදිච්ච පහළ මැදි ආදායම් රබන් රටක් බවට උසස් කරනු ලැබුවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති ධූරයට පත් වුණොත් සංසාරයේ කවදා හරි දවසක මතුවත් භවයක හරි එතුමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගණදිනු කරන්නට වෙනවා. මම ඉතා පැහැදිලි අභියෝගයක් එතුමට කරනවා. සංඛ්‍යා ලේඛන ජිල් මාට් එකකින් කළ බව ඔප්පු කළොත් ඒ ඔප්පු කිරීම සඳහා මම එතුමට දෙනවා සතියක කාලයක්. එලෙසින් එතුම ඔප්පු කළොත් ලබන අඟහරුවාදා දවල් 12ට ඉස්සෙල්ලා
මම මගේ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මං කතානායකතුමාට බාර දෙනවා. ඊළඟ බදාදා ඉඳන් ආර්ථික පර්යේෂණයකගේ සම්පූර්ණයෙන් වසා දමනවා. රටේ ස්වාධිපත්‍යයට වඩා තමාට ලැබෙන ඩොලර් නෝට්ටු පිළිබඳ සැලකිලිමත් වන පාලකයන් සිටින වෙනත් රටක් ලොව නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේවා ප්‍රකාශ කළේ මව්බිමේ සුරක්ෂිතභාවය උදෙසා ස්ටොප් USA සංවිධානය අද පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වමින්. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියාඩ් බිරාල් සරත් වීරසේකර යන මහත්වරුන්ද එහිදී අදහස් පළ කළා. දැනටමත් මේ අපි කතා කරන වේලාව වෙනකොටත් ජෝන් සී ස්ටෙනිස් කියන යුද නෞකාව අපේ ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව අපට අයත් මුහුදු සීමාවේ නතර කොට තිබෙනවා ස්ථාවර වශයෙන්. බටයන් 6500කට වැඩි ප්‍රමාණයක් ප්‍රහාරක ගුවන් යානා 100කට වඩා රඳවා තබා ගත්තේ. මේ 73 වැනි අනුකණ්ඩය ලංකාව ඇතුළේ ස්ථාපිත කරන්න තමයි එක්සා ගිවිසුම මගින්, සෝෆා ගිවිසුම මගින්, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම මගින් තවදුරටත් තහවුරු කොට ගනිමින් තිබෙනවා. මංගාව තියෙන්නේ මේ මඩගලපුවේ වර්තමාන ඇමරිකානු තානාපතිනිය හිස්බුල්ලා ආණ්ඩුකාරයා සමග මඩගලපු ස්කෝල් එක විවෘත කරන ගොඩනැගිල්ලක පළකය. මේ පළකේ තියෙනවා ඇමරිකානු හමුදාව විසින් ඉදිකරන ලද ගොඩනැගිල්ල. මේකේ 1000ක් දාන්න පුළුවන්. මේ වගේ ගොඩනැගිලි 4ක් තියෙනවා මඩගලපුවේ ඒගොල්ලෝ හදපු. ආපදා තත්ත්වයකදී මිනිස්සුන්ට ඇතුළේ ඉන්න කියලා කිව්වට මඩගලපුවට විතරක් අනාගතයේ ඇතිවෙන ඇමරිකාවට තේරෙන ආපදාව මොකද්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. මේ ට්‍රිම්බල් කියන ඇමරිකානු සමාගම මේගොල්ලෝ මේ රටේ ඉඩම් පිළිබඳ දත්ත ඔක්කොම ටික එකතු කරගනිමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඇමරිකානු නීතිජ සංගමයේ ලංකාවේ නීතිජ සංගමෙන් ඉල්ලීමක් කරනවා ඒගොල්ලොන්ගේ නීතිජ සංගමේ කාර්යාලයක් ලංකාව තුළ විවෘත කරන්න. ඒ එන ඇමරිකානු හමුදා නිලධාරීන් ස්ත්‍රියක් දූෂණය කරොත් ලංකාවේ අධිකරණයට ගෙනියන්න බෑ. වැරදිලාවක් ගෙනිච්චොත් අන්නේ ඇමරිකානු හමුදා හෝ ආරක්ෂක අංශ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින තමයි කොළඹ අරින්න හදන්නේ ඇමරිකානු නීතිඥ සංගමේ උපකාර්යාලය. ඒගොල්ලෝ කරන්නේ ඊට පස්සේ එකිනෙකා කොටවනවා. මුස්ලිම් දෙමළ කොටවයි, එකිනෙකාට දෙපැත්තටම ආයුධ සපයයි, මුස්ලිම්වරු මුස්ලිම්වරු අතර ભેද හදයි, දෙමළ සිංහල කොටවයි. ඒ නිසා මේ තමයි ලංකාවට වෙන්න තියෙන ලොකුම විපත. ඇමරිකන් තානාපතින මොනවද කියන්නේ? මේ යහපාලන රජය සමග අපි ඇති කරගන්නා ගිවිසුම් කිසිසේත්ම ඉදිරි රජයකදී අපි අවලංගු කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ දෙයක් කියන්න නම් අපි මොනතරම් නිවට ජාතියක් වෙන්න ඕනේ? මේ සමස්ත ලෝකේ මේ වගේ තකතිරු වැඩක් කරපු තව කිසිම රටක් නැහැ. රටේ ස්වාධිපත්‍යයට වඩා තමන්ගේ සාක්කුවට වැටෙන ඩොලර් ටික ලොකුයි කියලා හිතපු පාලකයන් පිළිබඳ ලෝකේ කිසිම රටක ඉතිහාසයේ කිසිම දවසක වාර්තා වෙලා නැහැ. පත්වැති අවදානම් තත්වයෙන් රට මුදා ගැනීම සඳහා ආරම්භ කරන ජාතික ව්‍යාපාරයේ වෙනුවෙන් රුපියල් 100 බැගින් පරිත්‍යාග සිදු කරන ලෙස බොදුබල සේනා සංවිධානයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් සඳහන් කළේ මිට සමගාමීව ජූලි 7 වෙනිදා සිව්හෙලේ මහා සමුළුව නමින් මහනුවරදී ජාතික සමුළුවක්ද සංවිධානය කර ඇති බවයි. ජූලි මාසයේ 7 වෙනි ඉරිදා සවස 2ට මහනුවරදී දැයම 1 රොදකට සිව්හෙළ සේනා මහා සමුළුව නමින් හාමුදුරුවරු විශාල ප්‍රමාණයක් එක්ක ගිහි ජනතාවත් සහභාගි කරවාගෙන සංවිධානය කෙරෙන මහා සමුළුව ගැන දැනුම්වත් කිරීම සඳහායි මේ මාධ්‍ය හමුව පවත්වන තීරණය කෙරුවේ. සත්‍ය වශයෙන්ම මේ සිදුවෙන ඇත්ත කියන්න අපට මාධ්‍ය නෑ, සල්ලි නෑ, අන්තිමට සනීපත් නෑ. මේ රට තියෙන ඉතාම දරුණු අවදානම් සහගත තැනක කොතනද තියෙන්නේ සහ හැම තැනම ප්‍රශ්න. එතකොට අපි මේ තේමාව මොකද්ද? දැයම 1 රොදකට. දැයම කියලා කිව්වේ සිංහල විතරක් නෙමෙයි. මේ මෞබිමේ උපන් අන්තවාදයන්ට විරුද්ධ ඕනෑම කෙනෙකුට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒ වගේම අපි මේ රට හැමුවේ සත්‍ය වෙනුවෙන්ම පෙනී ඉන්න හින්දා ජීවිත පරිත්‍යාගයෙන් මේ ජාතික ව්‍යාපාරයට කැප වෙන හින්දා රටේ මිනිස්සුන්ට කියන ආදරණීය මිනිස්සුනේ අපිට උදව් කරපල්ලා. ඒ නිසා රටේ මිනිස්සුන්ට කියන රුපියල් 100 ගානේ පොදු බල සේනා සම්මිදාන account එකට දාන්න. අපි විශාල හෙළිදරව්වක් කරන්නත් බලාපොරොත්තු වෙනවා ජූලි 2 වෙනිදා මාධ්‍ය හැමුවේ. මේ රට තියෙන මාරාන්තික තැනක දැන් අපි සාකච්ඡා කරන්න ඕන මොනවද? මේ ඡන්ද බහූත ක්‍රම නෙවෙයි, ජාතිවාදී ආගම්වාදී පදනමෙන් තියෙන ඔක්කොම පක්ෂ තහනම් කළා. දැන් අද කල යුතු දේ අද කරන්නේ නැතුව තවාණ්ඩුවක් ඉල්ලනවා. ඒ ප්‍රශ්නේ විසඳන්න මිනිස්සුගේ බඩේ ප්‍රශ්නේ විසඳන්නේ කවද්ද? ආගමයි පාලකයෝ දේශපාලනේ මේ ඔක්කොම පටලගෙන නන්නත්තර කරලා තියෙන රට ඔක්කොම රවට්ටනවා. දෙයියොත් රවට්ටනවා, දේශපාලකයෝත් රවට්ටනවා, මිනිස්සුත් රවට්ටනවා. අවසානයේ ඔක්කොම රවට්ටලා අපි ලෝක ඉස්සරහා රෙදි උස්සගෙන ඕම් බලාපියෝ සිංහලයන්ගේ හෙළුව කියලා ලෝකෙට පෙන්නගෙන විරිත්තනවා. කාන්තාවන්ට වද සැක්කම් කළ බවට වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා ජාතික මට්ටමේ කොමිෂන් සභාවක් පත් කළ යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා කරනවා. එම සංගමය අදාළ සිද්ධිය පිළිබඳ සෙවීමට ඔවුන් පත් කළ කමිටුව සිය වාර්තාවේලි දක්වමින් ඒ බව නිර්දේශ කර තිබෙනවා. අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදු කරගෙන යන විමර්ශනයට අනුව ඊට සමගාමීව කිසිදු පාර්ශ්වයක් අගතියට පත්වන බවයි.
අදාළ කමිටුව වෙනුවෙන් තමයි අපි ඉදිරිපත් වන්නේ. මොකද අදාළ කමිටුවේ ඉන්න විශේෂඥ වෛද්‍යවරුන් ඒ සම්බන්ධව මාධ්‍ය වෙතට පැමිණීමේ යම්කිසි මැලිකමක් තියෙනවා. ඒ නිසා අපේ තාක්ෂණික කමිටු වාර්තාවෙන් කාරණා පහක් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. අපි කියන්නේ මේකට සම්බන්ධ වෙච්ච සියලුම මව්වරුන්ගේ දත්ත රැස් කළ යුතුයි. ඒ දත්ත විශ්ලේෂණය කළ යුතුයි. ඒ විශ්ලේෂණය සංසන්දනය කළ යුතුයි. සංසන්දනයෙන් පස්සේ තමයි මේ ශල්‍යකර්ම වලට මව්වරු භාජනය කරන්න ඕනේ. ඒවලු විශාල වියදමක් වැය වෙනවා. වියදම සහ ඒ ශල්‍යකර්ම වලට ඒ වගේම මව්වරුන්ට වෙන දෙවෙනුවන හානිය වලක්වා ගත හැකි ක්‍රමවේද තමයි අපි යෝජනා කරන්නේ. ඒ යෝජනාවෙන් බැහැරව රජය යෝජනා කරනවා මේ කෙලින්ම තාක්ෂණික වශයෙන් කළ යුතු දේවල් ටික. ඊට ඉස්සෙල්ලා කරන්න ඕනේ හරියම නියදිය තෝරගන්න එක. වෛද්‍යවරයාට හානියක් වෙන්නත් බෑ, මව්වරුන්ට හානියක් වෙන්නත් බෑ, සෞඛ්‍ය ප්‍රජාවට හානියක් වෙන්නත් බෑ. මම කියන්නේ මේ ප්‍රශ්නේ ඇත්තටම මේ වලිගෙන් අල්ලගෙන ඉන්නේ කියලා. මේකට ජාතික මට්ටමේ කොමිෂන් සභාවක් පත් කරන්න අත්‍යවශ්‍යමයි. එහෙම නැතුව මේ කරන දෙයින් වෙන්නේ සියලු පාර්ශ්වයන්ට අගතියක්. අපිට මේක අගමුල හොයන්න වෙන්නේ නැහැ අන්තිමට. මේ අතර රහස් පොලිසිය මගින් තමන්ව අත්අඩංගුවටගෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීති විරෝධී යයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එහි වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල පොලිසිය ස්ථානාධිපතිවරයා, කුරුණෑගල පොලිසිය අපරාධාංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක පුෂ්පලාල්, රහස් පොලිසිය අධ්‍යක්ෂ ශානි අබේසේකර, වැඩබලන පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම් ශාන්ත කොට්ටේගොඩ යන මහත්වරුන් සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා. පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට ලැබුණු සහ ලබාගත් දුරකථන ඇමතුම් මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝෂියස් ඇතුළු සැකකරුවන් හතර දෙනෙකුට එරෙහිව රහස් පොලිසිය ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අගෝස්තු මස 29 වනදා යලි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මහබැංකු බැඳුම් කර සිද්ධිය පිළිබඳ සුවබැලූ ජනාධිපති කොමිසමේ විමර්ශන සඳහා පර්පෙෂුවල් ට්‍රෙෂරි සමාගමට ලැබුණු සහ ලබාගත් දුරකථන ඇමතුම් අඩංගු සංයුක්ත තැටි එම සමාගම විසින් අදාළ කොමිසම වෙත බහර දී තිබූ අතර එහි ඇතැම් ඇමතුම් මකා දමා තිබෙන බවට එම කොමිසම හමුවේ කරුණු අනාවරණය වුණා. ඒ අනුව අදාළ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන මෙන් අදාළ කොමිසම විසින් රහස් පොලිසියට නියෝගයක් නිකුත් කර තිබූ අතර ඒ අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර තිබෙනවා. පැමිණිල්ල අද කැඳ වූ අවස්ථාවේ රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ දුරකථන ඇමතුම් අඩංගු සංයුක්ත තැටි රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබුණත් එහි පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අදාළ සංයුක්ත තැටි පිළිබඳ විශ්ලේෂණ වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරන මෙන් දන්වා රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහි කැඳවීමක්ද යොමු කිරීමට නියෝග කළා. අනතුරුව පරීක්ෂණවල ප්‍රගතිය දක්වන වාර්තාවක් අගෝස්තු මාස 29 වනදා ඉදිරිපත් කරන මෙන්ද මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කර තිබෙනවා. මඩකලපුවේ රාවුරුපත්තු චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් මාවඩිවෙම්බි ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යා දාගැබක් විනාශ කර ඇති පොතක් අද දෙරණට වාර්තා වුණා. එහිදී අපට දැකගත හැකි වුණේ එම පුරාවිද්‍යා භූමියේ මිරිස් වගා කර ඇති ආකාරයයි. මේ මඩකලපුව එරාවුරුපත්තු චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් මාවඩිවෙම්බි ග්‍රාම නිලධාරී වසමතුල පිහිටි අනුරාධපුර යුකේට අයත් ස්තූපයක්. යුද්ධයෙන් පසුව නැගෙනහිර පළාතේ කළ පුරාවිද්‍යා ගවේෂණයකදී 2017 වසරේදී මෙම ස්තූපය සොයාගෙන තිබෙනවා. අප සිදු කළ ගවේෂණයකදී දැකගත හැකි වුණේ මෙම ස්තූපය හා ඒ අසල තිබූ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් නටබුන් විනාශ කර ඇති ආකාරයයි. එමෙන්ම පුරාවිද්‍යා වස්තු විනාශ කරමින් මිරිස්, මෑ, බටු වැනි ශාක වගා කර ඇති ආකාරයයි මේ. මේ සම්බන්ධයෙන් අප පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතාගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ මෙහි වගා කටයුතු සිදු නොකරන ලෙසට ප්‍රදේශවාසීන් හා ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කර ඇති බවයි. පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් සිදුවන පැමිණිලි විභාගයකට අදාළව සාක්ෂි ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරීව සම් මහතාට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන් නොටිස් නිකුත් කර තිබෙනවා. අදාළ කොමිසම හමුවේ ඒ සාක්ෂි දුන් හිටපු අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජෙනරාල්වරයා පවසා ඇත්තේ සෑම පෙළපොතකම අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඡායාරූපයක් පළ කරන ලෙසට තමන්ට අමාත්‍යවරයාගෙන් උපදෙස් ලැබුණු බවයි. පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති කොමිෂන් සභාවට පැමිණිල්ලක් ලැබී තිබුණු අතර එම පැමිණිල්ල විභාග කිරීම ඊයේ ආරම්භ වුණා.
ඒ අනුව සභාව හමුවේ සාක්ෂි ලබාදීමට කැඳවා තිබුණේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජෙනරාල් IMKB ඉලංගසිංහ මහතායි. එහිදී හිටපු අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජෙනරාල්වරයා සාක්ෂි දෙමින් පවසා තිබුණේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා තමාව පෞද්ගලිකවම අමතා අමාත්‍යවරයාගේ ඡායාරූපයක් සහ ඔහුගේ ප්‍රකාශයක් සෑම පෙළ පොතකටම ඇතුළත් කරන ලෙස දැනුම් දුන් බවයි. තමාට දිගු දේශපාලන ගමනක් යාම සඳහා අවශ්‍ය ජනප්‍රියත්වයක් ලබා ගැනීමේ අරමුණින් එවන් ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතු බව අමාත්‍යවරයා තමාට පැවසීයයි අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්වරයා කොමිසම හමුවේ පවසා තිබෙනවා. අදාළ ඡායාරූපයේ සහිත පිටුවක් පෙළපතක් සඳහා ඇතුළත් කිරීමට රුපියල් 4ක අතිරේක මුදලක වැය කිරීමට සිදු ඇති බවත් පසුගිය වසර කිහිපය තුළ රුපියල් කෝටි 4ක පමණ පෙළපොත් මුද්‍රණය කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණා. ඒ අනුව ඊට අදාළව සාක්ෂි විමසීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාට ජූලි මාස 8 වනදා කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස කොමිසම නොතිසි නිකුත් කර තිබෙනවා. එසේම ජූලි මාස පළමු වනදා උදෑසන 9:30ට අදාළ කොමිසමේ පොලිස් ඒකකයේ වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසද අධ්‍යාපන අමාත්‍යවරයාට කොමිසම නිකුත් කළ නොතිසියේ සඳහන්. මේ අතර උසස් පෙළ හදාරන සිසු සිසුවියන් සඳහා නොමිලේ ටැබ් පරිගණක ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව අද පැවති උත්සවයකදී අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියා. අද අපි මේ රටේ උසස් පෙළ දරුවන් සඳහා ටැබ් ලබාදීමේ වැඩපිළිවෙල අද කැබිනට් මණ්ඩලය අනුමත කරනු ලැබුවා. ඒ අනුව අපි පළවෙනි අදියරේ මේ රටේ ජාතික පාසල් සියලුම මේ රටේ ජාතික පාසල්වල උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක් නෙවෙයි සියලුම ගුරුවරුන්ට ගුරුවරියන්ටත් ටැබ් පරිගණක ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මුල් අදියරේදී ලබා දෙන්න අද අනුමැතිය ලැබුණා. ගොඩක් වෙලාවට අපි සැලසුම් කරලා තියෙන්නේ අගෝස්තු සැප්තැම්බර් වෙනකොට මේ කටයුත්ත අපිට පියවර වශයෙන් වැඩසටහන ආරම්භ කරන්න. තවත් තොරතුරු සමගින් මේ විරාමයෙන් අනතුරුව හමුවෙමු.